අයිබෝන් අද අපි මේ වීඩියෝ එක ඔයාලන්ට පෙන්වන්න හදන්නේ මාකට් එකේ අඩුවෙන්ම ගන්න පුළුවන් කැමරා ටික මොකද්ද කියන එක. අපි මුලින් බලමු Sony කැමරාස් වලට આવත් ඕගලන්ට ගන්න පුළුවන් Sony ZV-E10 කියන කැමරා එක තියෙනවා. මේක ගොඩක් වෙලාවට vloggers වලට මේක පාවිච්චි කරන්න පුළුවන් හොඳ කැමරා එකක්. මේකත් එක්ක ඕගලන්ට හම්බ වෙන්නේ 16:50 කියන ලෙන්ස් එක. මේකට ඕගලන්ට පාවිච්චි කරන්න පුළුවන් 85 1.8 එහෙම නැත්නම් 51.8 වගේ ලෙන්සස් පාවිච්චි කරන්නත් පුළුවන්. ඒ වගේ හොඳ ඉමේජ් ක්වොලිටි එකක් ගන්නත් පුළුවන් මේ කැමරා එකේ. ඒත් එක්කම තව කැමරා එකක් තියෙනවා Sony එකේම A6400 කියන කැමරා එක. මේක මේ කැමරා එකත් APS-C sensor කැමරා එකක්. මේක crop sensor කැමරා එකක් වුණාට මේකේ ඕගලන්ට මේ කැමරා එකෙන් ඉතාමත්ම හොඳ ඉමේජ් ක්වොලිටි එකක් ගන්න පුළුවන්. ගොඩක් වෙලාවට wedding photography පටන් ගන්න කට්ටිය මේ කැමරා එක තෝර ගන්නවා ඒගොල්ලන්ගේ wedding photography පටන් ගන්න. මේ කැමරා එකටත් ඕගලන්ට පාවිච්චි කරන්න පුළුවන් 50mm 1.8 එහෙම නැත්නම් 85mm 1.8 වගේ starting lenses. ඒ lenses වලින් ඕගලන්ට හොඳ ක්වොලිටි එකක් ගන්න පුළුවන් මේ කැමරාස් පාවිච්චි කරලා. අපි ඊළඟට බලමු Canon කැමරාස් වල ඕගලන්ට මොනවද ගන්න පුළුවන් කියලා. Canon කැමරාස් වලට ආවම ඕගලන්ට ගන්න පුළුවන් DSLR සහ mirrorless කියන lineup වලින්. මුලින්ම බැලුවොත් EOS M50 Mark II කියන කැමරා එක තියෙනවා. මේකේ ඕගලන්ට කිට් එකක් ගන්න පුළුවන් 18-150 කියන ලෙන්ස් එකත් එක්ක එනවා. ඒත් එක්කම 18-45 කියන ලෙන්ස් එකනොත් ඕගලන්ට මේ කැමරා එකේ ගන්න පුළුවන් කැමරා ලෙන්ස් එකයි කැමරා එකයි කිට් එකක් විදිහට. ඒත් එක්ක මේකේ තියෙන තවත් විශේෂත්වයක් තමයි ඕගලන්ට මේ කැමරා එක vlogging වලට පාවිච්චි කරන්න පුළුවන්. එහෙම නැත්නම් online streaming වලට මේ M50 Mark II එක පාවිච්චි කරන්න පුළුවන්. ඒත් එක්කම තව කැමරා එකක් තියෙනවා M200 කියලා. මේකත් interchangeable basic කැමරා එකක්. මේ කැමරා එකත් ඕගලන්ට පාවිච්චි කරන්න පුළුවන් ස්ට්‍රීමින් වගේ වැඩවලට. ඒත් එක්ක මේ කැමරා එකට ඕගලන්ට පාවිච්චි කරන්න පුළුවන් මවුන්ට් එකක් එක්ක EF-S සහ EF කියන ලෙන්සස් මේ කැමරාස් දෙකම එක්ක ඕගලන්ට පාවිච්චි කරන්න පුළුවන්. අපි බලමු ඊළඟට තව කැමරා එකක් තියෙනවා DSLR කැමරා එකක්. මේක EOS 200 කියන කැමරා එක. මේකට ඕගලන්ට හම්බ වෙන්නේ 18-55 කියන ලෙන්ස් එක. මේක බේසික් කැමරා එකක්. ඕගලන්ට ෆොටෝග්‍රැෆි පටන් ගන්නවා වගේ දෙයකට මේ කැමරා එක ඉතාමත්ම හොඳයි. ඊළඟට DSLR lineup එකේ ඔයගලන්ට තව කැමරා එකක් ගන්න පුළුවන් 4000D කියන කැමරා එක. මේ කැමරා එක එන්නේ vlog එහෙම නැත්නම් travel kit එකක් විදියට. මේ කැමරා එකේ ඔයගලන්ට හම්බ වෙනවා gorilla පොඩ්ඩයක් හම්බ වෙනවා, 32GB memory card එකක් හම්බ වෙනවා. ඒත් එක්ක මේකේ ඔයගලන්ට traveling bag එකක් හම්බ වෙනවා මේ kit එකේ. මේ kit එකත් ඔයගලන්ට market එකේ අඩුවෙන්ම ගන්න පුළුවන් කැමරා එකක්. Canon ලගේ 4000D කියන කැමරා එක. ඊට පස්සේ තවත් එතනින් ඉස්සරහට ගියාට පස්සේ ඕගලන්ට ගන්න පුළුවන් Canon lineup එකේම 850D කියන මේ කැමරා එක. මේ කැමරා එක 2000 එකයි 4000 එකිනුයි ඉස්සරහ top කැමරා එක. මේකේ ගොඩක් features වැඩි අර කැමරාස් දෙකට සාපේක්ෂව. ඒත් එක්කම ඉතාම හොඳ video quality එකක් මේ කැමරා එකේ ඕගලන්ට බලා ගන්න පුළුවන්. ඊළඟට අපි බලමු Nikon ලගේ mirrorless range එකේ එන කැමරාස් ටික. මුලින්ම බලා ගන්න පුළුවන් Nikon Z50 කියන මේ කැමරා එක. මේකේ 16-50 kit lens එකක් එන්නේ. ඒත් එක්ක මේ කැමරා එකේ 4K shoot කරන්න පුළුවන්. ඕගලන්ට Z30 කියන එකට බලා ගන්න කැමරා එකට ආවොත් මේ කැමරා එක රිලීස් වුණේ 2022 අවුරුද්දේදී. මේ කැමරා එකෙත් 4K shoot කරන්න පුළුවන් unlimited විදියට. Z50 එකේ මේක limit වෙනවා තප් විනාඩි 30ක් විදියට. ඒත් එක්කම 30 කැමරා එක බැලුවොත් මේකේ ඕගලන්ට viewfinder එකක් බලා ගන්න හම්බ වෙන්නේ නැහැ. Z50 කැමරා එකේ ඕගලන්ට viewfinder එකක් බලා ගන්න පුළුවන්. එතනින් එහාට අපි ගියොත් ඕගලන්ට තව බලා ගන්න පුළුවන් P950 කියලා කැමරා එකක් තියෙනවා. මේ කැමරා එක bridge type විදියට තමයි ඕගලන්ට හම්බ වෙන්නේ. ඕගලන්ට gedara එදිනෙදා hobby එකක් විදියට පාවිච්චි කරනවා නම් එදිනදා වැඩ වලට පාවිච්චි කර ගන්න ඕන නම් මේ P950 කියන කැමරා එක ඕගලන්ට පාවිච්චි කරන්න පුළුවන්. ඒකිනුත් upgraded version එකක් විදියට අවිලා තියෙනවා මේ P1000 කියන Nikon bridge කැමරා එක. ඉතින් මෙන්න මේ කැමරාස් ටික තමයි ඕගලන්ට මාකට් එකේ මේ වෙනකොට අඩුවෙන්ම ගන්න පුළුවන් කැමරාස් ටික. ඕගලන්ට මේ කැමරාස් purchase කරන්න පුළුවන් කොළඹ MC සහ නුවර showroom වලින්. ඕගලන්ට online purchase කරනවා නම් එහෙම නැත්නම් prices check කරගන්න ඕන www.camaralk.com කියන site එකට යන්න. ඕගලන්ට මේ කැමරාස් ගැන මොනවද තව දෙයක් දැනගන්න තියෙනවා නම් අපේ comment section එකේ comment එකක් දාන්න.